මානැතිය අවස්ථාවක මගේ නමසඳන් කරලා මන්ත්‍රීවරයන් දෙදෙනෙක් මාව අපහාසයට ලක් කරා. එහිදී විශේෂයෙන්ම සභාගැබ තුළ යම් සිදුවීමක් සම්බන්ධයෙන් තමයි කරුණු සඳහන් කරේ. එහිදී සභාපතිනි සිදුවුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අපේ ආණ්ඩුව පිනට ආපු ආණ්ඩුවක් බවට මාලනී ෆොන්සේක මැතිනිය සඳහන් කරා. ඒ අවස්ථාවේදී මම සඳහන් කරා ඔබතුමිය තමයි පිනට ඇවිල්ල ඉන්නේ ලැයිස්තුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිනෙන් ආපු තැනැත්තිය තමයි ඔබතුමිය කියන එක පවණයම සඳහන් කරේ. ඊට පස්සේ මම පිටිපස්ස හැරෙනකොට මට කිව්වා තෝ වරෙන් එළියට බූරුවා කියලා මට බැන්නා. ඊට පස්සේ මගේ හැටි දන්නේ නැතෝ කියලාත් කිව්වා. ඊට පස්සේ මම හැරිලා එතුමියට යමක් කියන්න යද්දි විදුර වික්‍රම නායක මන්තුමා මට ඉඟියක් කරලා කිව්වා උත්තර දෙන්න එපා කියලා. ඒ අවස්ථාවේදී මම කිසිම උත්තරයක් නොදී ආපසු මේ පැත්තට හැරිලා කිසිම දෙයක් නිශ්ශබ්දව සඳහන් නොකර සිටියා. විශේෂයෙන්ම සභාපතිතුමනි කාන්තා හිංසනය සම්බන්ධයෙන් අපි වග්කියන ආණ්ඩුවක් ඒ වගේම හොඳට හැදිච්ච පවුල්වල දරුවෝ වශයෙන් අපි දන්නවා කාන්තාවට කොහොමද සලකන්නේ කියලා. හැබැයි සභාගැබේදී විවාදයකදී සඳහන් කරන මන්ත්‍රීවරයෙක් යම් දෙයක් සඳහන් කරොත් ඒකට උත්තර දෙන්නත් අපිට අයිතියක් තියෙනවා. පිරිමින්ට අපහාස කිරීම සම්බන්ධ ඒ වගේම තමන්ගේ අයුතු ප්‍රයෝජන සඳහා මේ දේ යොදා නොගත යුතුයි. මොකද මේක ඉතාමත් වටිනා සංකල්පයක්. කාන්තා හිංසනයට විරුද්ධව සටන් කරන මන්ත්‍රීවරු වශයෙන් මන්ත්‍රීවරුන්ද මන්ත්‍රීවරියන්ද මේ සභාගැබේදී ඒ අනුව සීලාචාරව හැසිරිය යුතු යන කාරණයක් මම ඉදිරිපත් කරනවා. ඒවා පරීක්ෂණයක් අවශ්‍ය නම් කතානායකතුමා ඉදිරියේදී මගේ මන්ත්‍රීවරු පිටිපස්සේ හිටියා 3-4 දිනක්ම ඒ මන්ත්‍රීවරු කතාබහට ලක් වුණා එතුමියගේ හැසිරීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් අපි ඉල්ලා හිටනවා කතානායකතුමාට පරීක්ෂණයක් අවශ්‍ය නම් පරීක්ෂණයක්